දිග ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කිරීමේ රහස මේක දැකපු ගමන් ඔයාලට හිතෙයි දිග ඉංග්‍රීසි වාක්‍යයක් තියා පොඩි ඉංග්‍රීසි වාක්‍යයක්වත් හරියට නිර්මාණය කරගන්න බැහැනි කියලා. ඔය හැම දෙයකම හේතුව තමයි ඉංග්‍රීසි වාක්‍යයක් අපි සිංහලෙන් හරි දෙමළෙන් හරි ඒ කියන්නේ අපේ මව් භාෂාවෙන් හිතලා ඕක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ගියාම ඇත්තටම අපිට හිතාගන්න බැහැ කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අද මම කියලා දෙන්නම් පුංචි වාක්‍යයක ඉඳලා හරි සරලව දීර්ඝ වාක්‍යයක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද කියලා හරිම ලේසි ක්‍රම තුනක් පාවිච්චි කරලා. සාමාන්‍යයෙන් අපි දීර්ඝ වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද? පුංචි පුංචි වාක්‍ය ගොඩක් එකතු කරලා තමයි දීර්ඝ වාක්‍යයක් නිර්මාණය කරන්නේ. දැන් ඉංග්‍රීසියේදී පුංචි පුංචි වාක්‍ය ගොඩක් එකට එකතු කරලා තියන්න අපිට පාවිච්චි කරන්න තියෙන වචන ටිකක් තියෙනවා. මෙන්න මේ වචනවලට අපි කන්ජන්ක්ෂන් කියලා කියනවා. මෙන්න මේ වචන ටික ඔයාලා දැකලා තියෙනවද අහලා තියෙනවද කියලා බලන්නකෝ. And also, because, while, since, when, even if. මෙන්න මේ වගේ වචන ගොඩාක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ වචනවල තේරුම් ටික හොයාගන්න. මොකද මේ conjunction කියන වචනවලින් අපිට පුළුවන් පුංචි පුංචි වාක්‍ය ගොඩක් එකට ගැට ගහලා තියාගන්න. දැන් and කියන වචනය අපි පුංචි කාලේ ඉඳලා මහන වචනයක්නේ. මේ and කියන වචනේ පාවිච්චි කරලා පුංචි වාක්‍ය දෙකක් එකට එකතු කරලා දිග වාක්‍යයක් නිර්මාණය කරන්න අපිට හරි ලේසියෙන්ම පුළුවන්. ඊළඟට because කියන වචනය, when කියන වචනය ඕවා අපි නිතරම අහන වචන. හැබැයි මේවා පාවිච්චි කරලා දීර්ඝ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි නිකමටවත් හිතන්නේ නැහනේ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දිග වාක්‍යයක් නිර්මාණය කරන්න ඕනි කිව්ව ගමන් අපි හිතන්නේ එහෙනම් මම ගොඩාක් ග්‍රැමර් දැනගෙන ඉන්න ඕනි කියලා. හැබැයි ඇත්තටම මෙන්න මේ පුංචි වචන ටික දැනගෙන හිටියොත් ඔයාලට හරි ලේසියෙන්ම පුළුවන් පුංචි පුංචි වාක්‍ය එකතු කරලා දිග වාක්‍ය නිර්මාණය කරන්න. දැන් මම මෙතන දීලා තියෙන්නේ වචන පොඩ්ඩයි. හැබැයි මේ වගේ කන්ජක්ෂන් වචන ගොඩාක් ඔයාලට පුළුවන් හොයලා ඒ වගේ තේරුම මුලින් ඉගෙන ගන්න. ඊට පස්සේ ඔන්න දැන් මම කියලා දෙනවා මේ වචන එකතු කරලා කොහොමද දිග වාක්‍යයක් නිර්මාණය කරන්නේ කියලා. දැන් අපි දිග වාක්‍යයක් නිර්මාණය කරත් පොඩි වාක්‍යයක් නිර්මාණය කරත් මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ මේ වාක්‍ය අයිති වෙන කාලය මොකක්ද කියලා. දැන් මෙහෙම කිව්වහම මහා බරපතල විදිහට හිතන්න ඕනේ නැහැ. පුංචි සරල උදාහරණයක් මම ගන්නම්කෝ. මම මේ බත් කකා ඉන්නේ අම්මේ. දැන් මට ඕක ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. ඔහොම කිව්ව ගමන් මම තේරුම් ගන්න ඕනේ මේක අයිති වෙන්නේ වර්තමාන කාලයටද අතීත කාලයටද එහෙම නැත්නම් අනාගත කාලයටද කියලා. මම බත් කකා ඉන්නේ. එහෙම කිව්ව ගමන් ඕනේ කෙනෙක්ට තේරෙනවනේ මම මේ දැන් කරන වැඩක් ගැනනේ කතා කරන්නේ. එහෙනම් ඕක අයිති වෙන්නේ ප්‍රසන්ට්. ඒ කියන්නේ වර්තමාන කාලයට. එහෙනම් වර්තමාන කාලයට අයිති වෙන වාක්‍ය රටා ටික ටග්ගල මතක් කරගන්න ඕනේ. මොනවද වර්තමාන කාලයට අයිති වෙන වාක්‍ය රටා ටික? සිම්පල් ප්‍රසන්ට්, ප්‍රසන්ට් කන්ටිනියුස්, ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියුස්. ඉතින් ඔන්න ඔය වාක්‍ය රටා අතරින් මම දැන් මේ කිව්ව වාක්‍යය අයිති වෙන්නේ ප්‍රසන්ට් කන්ටිනියුස් කියන වාක්‍ය රටාවට. එතකොට මට පුළුවන් ටක් ගාලා මේ වාක්‍ය ප්‍රසන්ට් කන්ටිනියුස් කියන වාක්‍ය රටාවට දාලා මේක ඉංග්‍රීසියෙන් කියන්න. I am eating අම්මා. එහෙම නැත්නම් I am eating mother. මෙහෙම කියන්න පුළුවන්. මම කකා ඉන්නේ කියලා කියන්න පුළුවන්. දැන් ඕක තමයි සරලම උදාහරණේ මම ගත්ත. දැන් ඔයාලා හිතයි අපි කොහොමද මේ එක එක කාලයට අදාළ වෙන වාක්‍ය රටාවන් තේරුම් ගන්නේ? එහෙම නැත්නම් එක එක කාලයට අදාළ වෙන වාක්‍ය රටාවන් හොයාගන්නේ කියලා. මම මේ හැම වාක්‍ය රටාවක් ගැනම වීඩියෝස් කරලා තියෙනවා. එකම වීඩියෝ එකකින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න වෛරල් බීම් ටෙන්සස් අච්චාරුව කියන පාඩම බැලුවොත්. හරි, දැන් අපි අපේ පාඩමට යන්කෝ. සාමාන්‍යයෙන් දැන් පුංචි වාක්‍ය දෙකක් අපි බලමු and කියන වචනේ දාලා එකතු කරලා දිග වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. බලන්නකෝ මේ වාක්‍ය. I went there and checked it. මම එහෙ ගිහිල්ලා පරීක්ෂා කරා. එහෙම නැත්නම් මම එහෙ ගිහිල්ලා චෙක් කරා. දැන් කොහොමද අපි ඔගේ ඉංග්‍රීසියෙන් කියන්නේ? මම එහෙ ගිහිල්ලා චෙක් කරා කියලා කියද්දිම ඕක අයිති වෙන්නේ අතීත කාලෙට. මොකද මම මේ ඉස්සර කරපු වැඩක් ගැන කතා කරන්නේ. එහෙනම්
මම එහේ ගිහිල්ලා කියලා කියද්දිම මම එහේ ගියා කියලා කියන්නේ කොහොමද? I went there. මම චෙක් කරා කියලා කියන්නේ කොහොමද? Checked it. එහෙම නැත්නම් I checked it. I went there. I checked it. ඕක වාක්‍ය දෙකක්නේ. ඔක් සෙට් කරන්නේ කොහොමද? And කියන වචනේ අපිට දාන්න පුළුවන්. ඉතින් and කියන වචනේම හරියට දාන්නේ කොහොමද කියලා අපි කොහොමද තේරුම් ගන්නේ? ඒකට ඔයාලා and කියන වචනේ පාවිච්චි කරන්න හැටි ගැන ඉගෙනගෙන ඉන්න ඕනේ. දැන් මම මෙතනදී ඒක පැහැදිලි කරන්නම්. මම එහෙ ගිහලා පරීක්ෂා කරා, මම මෙහෙ ඇවිල්ලා බැලුවා, මම අරක කාලා අතන්ට ගියා, මම මේක අරගෙන කඩේට ගියා. මෙන්න මේ වගේ වාක්‍ය කියද්දී and කියන වචනය අපිට පුළුවන් හරිම සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න. යම් කිසි දෙයක් කරා සහ තවත් දෙයක් කරා. මෙන්න මේ අර්ථය නිර්මාණය කිරීමේදී and කියන වචනය පාවිච්චි කරා. දැන් මෙතනත් වැඩ දෙකක් කරලා තියෙනවානේ. එහෙ ගියා, පරීක්ෂා කරා. I went there and checked it. ඒ වගේම බලන්න පළවෙනි වාක්‍යයේ මම I කියලා පාවිච්චි කරා. දෙවෙනි වාක්‍යයේ මම I කියලා පාවිච්චි කරේ නැහැ. I checked it කිව්වේ නැහැ. ඒකට හේතුව මොකද්ද? දැන් සිංහලෙන් අපි ඔක් කියන හැටි බලමුකෝ. මම එහෙ ගිහිල්ලා චෙක් කරා. ඔහොම කියනවා මිසක් මම එහෙ ගියා, මම චෙක් කරා එහෙම කියනවාද අපි? නෑනේ. මම එහෙ ගිහිල්ලා චෙක් කරා. එතකොට මම එහෙ ගිහිල්ලා කියලා කියද්දි මම කියන වචනේ තියෙනවා. I went there. ඉංග්‍රීසියනොත් එහෙමයි. Checked it. පරීක්ෂා කරා. එතනදි මම කියලා අපි සිංහලෙන් කිව්වේ නෑනේ. ඒ වගේම ඉංග්‍රීසියෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ වාක්‍ය අපි ගත්තොත් While I was coming, I saw the accident. මම එන අතරතුරේදී මම ඇක්සිඩන්ට් එක දැක්කා. දැන් මේක අයිති වෙන්න මොන කාලයටද? අතීත කාලයට. මොකද වෙලා ඉවර වෙච්ච දෙයක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් අතීත කාලයට අයත් වාක්‍ය රටා ටික බලනවා. මම එන අතරතුරේදී, එන අතරතුරේදී කියලා කියද්දිම past continuous වලින් තමයි මේ වාක්‍ය නිර්මාණය කරන්න ඕනි කියලා තේරුම් ගන්න ඕනේ අපි. ඒකට වල past continuous ගැන ඔන්න දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට එන අතරතුරේදී, අතරතුරේදී කියලා ඉංග්‍රීසියෙන් කියන්න අපි while කියන වචනේ පාවිච්චි කරනවා. While I was coming, මම එන අතරතුරේදී I saw the accident. මම ඇක්සිඩන්ට් එක දැක්කා. දැන් ඔන්න මීට කලින් උදාහරණයේදී මම කිව්වා අයි කියලා දෙපාරක් පාවිච්චි කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි මෙතන අයි කියලා මම දෙපාරක් පාවිච්චි කරලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? හරිම ලේසි. ඔයාලට පුළුවන් while කියන වචනේ පාවිච්චි කරන හැටි, when කියන වචනේ පාවිච්චි කරන හැටි ගැන අවබෝධයක් ලබා ගන්න. එතකොට ඔන්න මම මේ කිව්ව කරුණ ගැන ලේසියෙන් ඔයාලට පැහැදිලි වෙනවා. ඊළඟට if you come, I'll show my school project. ඔයා ආවොත් මම මගේ ස්කූල් ප්‍රොජෙක්ට් එක පෙන්වන්නම්. දැන් මේ වාක්‍යය ඉති වෙන්නේ මොන කාලයටද? මේක චුට්ටක් ඔන්න පැටලෙන්න බලනවා. අනාගත කාලයටද, වර්තමාන කාලයටද? ඔන්න ඔහොම හිතෙයි. ඔයා ආවොත, ඔයා ආවොත් කියලා අපි කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන්? If you come. You come කියලා කියන්නේ මොකද්ද? ප්‍රසන්ට් වලින් තමයි අපි මේක කියන්නේ. එහෙනම් if කියන වචනේ පාවිච්චි කරන හැටි ගැන අපිට තේරුමක්, අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මෙතන බලන්න you come කියලා කියන්නේ ප්‍රසන්ට් වලින් අපි කියලා තියෙනවා. I'll show මම පෙන්වන්නම් my school project මගේ ස්කෝලේ ප්‍රොජෙක්ට් එක. මම පෙන්වන්නම් කියලා කිව්වහම ඒක අයිති වෙන්නේ අනාගත කාලයටනේ. එහෙනම් අපි future වලින් තමයි, ඒ කියන්නේ future tenses වලින් එකක් පාවිච්චි කරලා තමයි මේ වාක්‍ය කියන්න ඕනේ. I will show my school project. ඒක තමයි මම මේ short form එකෙන් I'll show my school project කියලා තියෙන්නේ. දැන් බලන්න අපි වාක්‍ය දෙකක් එකට සෙට් කරද්දී හොඳට කල්පනාකාරීව හිතන්න ඕනේ පළවෙනි වාක්‍යය අයිති වෙන්නේ මොන වාක්‍ය රටාවටද, අතීතයටද, අනාගතයටද, වර්තමානයටද? දෙවෙනි වාක්‍යය අයිති වෙන්නේ මොන වාක්‍ය රටාවටද, අතීතයටද, අනාගතයටද, වර්තමානයටද? මෙන්න මේ විදිහට. එහෙනම් බලන්න හරිම ලේසි ක්‍රම තුනක් තමයි තියෙන්නේ. මුලින්ම අපි වාක්‍ය එකට එකතු කරන වචන ටික ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ
අපි නිර්මාණය කරන පුංචි පුංචි සරල වාක්‍ය අදාළ වෙන වාක්‍ය රටා ටික. ඒ කියන්නේ අයිති වෙන වාක්‍ය කාලය. මොන කාලයටද අයිති වෙන්න මේ වාක්‍ය කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒ සරල වාක්‍ය පුංචි වාක්‍ය වෙන වෙනම නිර්මාණය කරලා එකට එකතු කරන්න පුළුවන් අර මම කියලා දුන්න වචන ටික පාවිච්චි කරලා. දැන් බලන්නකෝ, you come කියලා කියන්නේ එක වාක්‍යයක්. I'll show කියලා කියන්නේ තව වාක්‍යයක්. දැන් මුලින්ම අපි මේ සරල වාක්‍ය ටික නිර්මාණය කරලා ඊට පස්සේ ඒ සරල වාක්‍ය ටික එකතු කරලා මෙන්න මේ විදිහේ දීර්ඝ වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔයාලා ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කරන්න යද්දී කීයටවත් එකපාර ඒ වාක්‍ය නිර්මාණය කරන්න යන්න එපා. සරල වාක්‍යයක් නිර්මාණය කරනවා නම් ඒ වාක්‍යයට අදාළ වෙන වචන මොනවද කියලා හිතන්න. ඊට පස්සේ ඒ වාක්‍ය නිර්මාණය කරන්න. දිග වාක්‍යයක් නිර්මාණය කරනවා නම් ඒ දිග වාක්‍ය නිර්මාණය කරන්න අවශ්‍ය වෙන පුංචි පුංචි වාක්‍ය ටික මොනවද කියලා හිතලා මුලින් ඒ වාක්‍ය ටික නිර්මාණය කරලා ඒ වාක්‍ය එකට එකතු කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ අපිට දීර්ඝ වාක්‍යයක් නිර්මාණය කරන්න. මුලදි මේක පුරුදු වෙනකොට කොළයකුයි පෑනකුයි අරගෙන දිග වාක්‍යයක් හිතුවා, ඒකට අදාළ වෙන පුංචි වාක්‍ය ටික ලියාගත්තා, ඒ වාක්‍ය එකට සම්බන්ධ කරන වචන මොනවද කියලා හෙව්වා, ඒ වාක්‍ය ටික එකට සම්බන්ධ කරා. මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරගෙන කාලයක් යද්දී ඔයා දන්නේම නැතුව දිග වාක්‍ය නිකම්ම වට කියන්න පුළුවන් වෙනවා. හැබැයි ප්‍රැක්ටිස් කරන එක අත්‍යවශ්‍යයි. ඉතින් උත්සාහ කරලා බලන්න මෙන්න මේ ක්‍රමවේදය. එකපාරටම ඔක්කොම ග්‍රැමර් ටික හිතලා දිග වාක්‍යයක් නිර්මාණය කරන්න ගියොත් ඇත්තටම වෙන්නේ අපිට ඉංග්‍රීසි එපා වෙන එක. ඒක නිසා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න, මුලින් පුංචි වාක්‍ය ටික නිර්මාණය කරා, ඒ ටික එකට එකතු කරා. මෙන්න මෙච්චරයි අපි කරන්න පුරුදු වෙන්න ඕනේ.